කරන්නේවන් වෙනදකට ගෙනීම සහ ප්‍රචාර කිරීම තුළින් නීතිමය තත්ත්වයක හොඳ ඔවුන් සම්බන්ධව නීතිම කියාමන ගැනීම හැකියාව කොහොමද ඔවුන්ට මම දැනුමක් ලබා දෙන්න පුළුවන්ද මම හිතන්නේ මේ ගැන වැඩිදුර විස්තර වෛද්‍ය ඉන්දිරා කහවිට කතා කරායි මොකද මේ ඇත්තටම මේ නීතිමය තත්ත්වය ගැන කිව්වොත් ඖෂධ විලවුන් සහ උපකරණ මේ සියල්ලම නියාමනයක් සිද්ධ වෙමින් තිබුණා මේ රටේ 1980 cosmetic drugs and devices act විලවුන් උපකරණ සහ ඖෂධ නියාමන පනත යටතේ නමුත් 2015 අවුරුද්දේදී මේ පනත වෙනස් වුණා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත එහෙම නැත්නම් NMRA act කියන විදිහට එතනදී නියාමනයට ලක්වීම අත්‍යවශ්‍යයි කියන කැටගරි එකට වැටුනේ ඖෂධ සහ බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් කියනවා විතරයි. එතකොට විලවුන් කියන දේ, ඒ කියන්නේ රූපලාවන්‍ය දේවල්, කොස්මටික්ස් කියන දේ නියාමනයෙන් අයින් වුණා. ඒ වෙලාවේ ඇත්තටම ප්ලෑන් වෙලා තිබුණේ ඒව නියාමනය සඳහා වෙනම අධිකාරියක් පත් කිරීමයි. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ 2017 වසර වගේ වෙනකොට මේක තේරුම් ගියා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙන බව. ඒක නිසා නැවතත් ඖෂධ නියාමන අධිකාරියේ යටතට මේ නියාමනය අරගෙන කොස්මටික් සබ් කමිටි එහෙම නැත්නම් රූපලාවන්‍ය වේදේ සම්බන්ධ අනු කමිටුව කියන එකක් පත් වුණා. මේ කමිටියේ චර්ම වේද විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක් දිගින් දිගටම ඉන්නවා. ඊට අමතරව මේ සම්බන්ධ කටයුතු කර යුතු සියලුම, ඒ කියන්නේ ශ්‍රී ලංකා රේගුවේ ඉඳලා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය, ඒ වගේ සියලුම ආයතන වලින් නියෝජනය වෙන පිරිසක් මේ කොස්මටික් මේ රූපලාවන්‍ය වේදේ පිළිබඳ අනු කමිටුවේ ඉන්නවා. නමුත් රූපලාවන්‍ය වේදේ සම්බන්ධ පනත කොස්මටික් ඇක්ට් එක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. මේ ඇක්ට් එක දැනට තියෙන්නේ කෙටුම්පත් අවධියේ. මේ ඇක්ට් එක මේ අවුරුදු කීපයක් තිස්සේ වරින් වර සංශෝධන වලට ලක් වුණා. මේ හැම අවස්ථාවකම අපි අපේ සහයෝගය ලබා දීලා තියෙනවා මේ පනත ඉක්මනින් ගෙනෙන්න. නමුත් එතනින් එහාට මේක ගිහිල්ලා නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර පනත නැති වුණාම ඖෂධ නියාමන අධිකාරියට ගිහිල්ලා, ඒ කියන්නේ බල කරන්න බෑ කිසිම කෙනෙකුට ඔබගේ නිෂ්පාදනය අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුයි කියලා. එතකොට ලියාපදිංචි නොකළ නිෂ්පාදනයක් වෙළඳපොලේ තිබුණා කියලා ඖෂධ නියාමන අධිකාරියට යම්කිසි ක්‍රියාවලියක් ගන්න බෑ. ඔවුන්ට පුළුවන් වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි රූපලාවන්‍ය නිෂ්පාදනයක බැර ලෝහ වගේ දෙයක් තියුණොත්, ඒ කියන්නේ තියෙන බැරි දෙයක් තියෙන බව ඔප්පු වුණොත් එන්න ඒක තහනම් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. එතනින් එහාට ගියහම පාරිභෝගික සේවා අධිකාරියත් මෙතෙන්ට මැදිහත් වෙලා ඒ ඔවුන්ගේ මට්ටම, ඒ කියන්නේ පාරිභෝගිකයාට යම්කිසි හානියක් සිදු වෙන බවට දැනුවත් වුණ වෙලාවල්වලදී ඔවුන්ගේ මට්ටමින් ක්‍රියාමාර්ග අනගෙන තියෙනවා. නමුත් ඇත්තම තත්ත්වය නම් මේ ක්‍රියාමාර්ග අපි කරන්නේ අපි කරන ප්‍රමාණයෙන් මේ සිදුවෙන හානියට දැනෙන්නේ 1%/2% ප්‍රමාණයක් වගේ තමයි අපට තේරෙන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම විශාල ආලේපන ප්‍රමාණයක් වෙළඳපොලේ තියෙනවා. මේවා පිළිබඳ නියාමනයක් කරගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් අපිට කියන්න බෑ. අනිත් එක අපි හිතමු මේක පනතාව කියලා. පනත ආවට පස්සේ උනත් රටේ තියෙන දහස් ගණනක් ආලේපන අපිට එක රැයකින් ලියාපදිංචි කරන්න බෑ. මොකද මේවයි එන ලිපි ගොනු වල තියෙන දේවල් අපි සම්පූර්ණයෙන්ම මුල සිට අගට බලලා මේවා සුදුසුයි කියන එක තහවුරු කරලා මිස ලියාපදිංචිය දෙන්න බෑ. ඒ වගේම තමයි ලියාපදිංචිය දුන්නට පස්සේ වෙළඳපොලේ නැවත බලන්න ඕන මෙයා ලියාපදිංචි කරපු දේමද වෙළඳපොලට දාන්නේ. සමහර විලවුන් වර්ග තිබුණා. දැන් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරද්දී මර්කරි නැති බවට, බැරලෝහ නැති බවට ඔවුන් සහතිකයක් දෙන්න ඕනේ. බැරලෝහ නැති බවට සහතික සහිතව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය ලැබූ සමහර ආලේපන වර්ග පසු කාලීනව ওই වැටලීම් වලදී අහුණා මේ විශාල ප්‍රමාණයෙන් රසදිය සහිත. ඉතින් ඒ නිසා මේ සියල්ලම කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට තව මං හිතන්නේ ලොකු මිනිස් බලයක් අවශ්‍යයි.
ඉතින් මෙතෙන්දි ගොඩක් වෙලාවට මෙන්න මේ සියල්ලම ඉක්මනින් නිවැරදි වෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ හින්දා තමයි අපි හැමතිස්සෙම හිතන්නේ නැවත නැවතත් අපි හිතන්නේ ජනතාව මේ ගැන දැනුවත් විය යුතුයි, ජනතාව ආරක්ෂිතාලය පැන විතරක් නංගන්නේ. මේ අනාරක්ෂිත දේවල් වලට වෙළඳපළක් නැති වුණාම, ඩිමාන්ඩ් එක නැති වුණාම, සැපිල්ලුම අඩු වුණාම සැපීම අඩු වෙයි, අඩු කරන්න ඕනේ කියන තැනට අපි ඇවිත් තියෙන නිසා. එතකොට නේද